ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය කාලයේ අපු අලුත් මුහුණු වලට එල්ලුණු ප්‍රධානම චෝදනාව තමයි එයාලා දේශීය පළුම් පෙළ පිටියේ පෙන්වන වැඩ ජාත්‍යන්තර පිටියේ පෙන්වන්නේ නැහැ කියන චෝදනාව. මේ චෝදනාවට පදනමක් නැත්තේම නැහැ කියලා පේන්නේ ජාත්‍යන්තර තරඟ වලට නවකිය දැම්මට පස්සේ එයාලා ජාත්‍යන්තර ක්‍රීඩකයන් හමුවේ ඇඹරින විදිහත් එක්ක. ගොඩක් කාලවට අපි පළුම් පෙළ තරඟ සෙල්ලම් කරන තනතිලි පන්දු යවන්නන්ට ප්‍රතිකරුවන්ට සමබර විදිහට නිර්මාණය වෙන තනතිලි නොවීම තමයි ලොකු මවුල. එක්ක තරඟයේ ඉනිම දෙකක් විතරක් සෙල්ලම් කරන්න පුළුවන් විදිහට හැදෙන ප්‍රතිකරුවන්ගේ තනතිලි හරි නැත්තම් බාග පන්දු යවන දඟ පන්දු යවන්නොත් විකට් පහක් ගන්න පුළුවන් මට්ටමේ තනතිලි තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මේ වගේ තනතිලි වල සෙල්ලම් කරලා ජාතික කණ්ඩායමට එන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර පිටියට ආවට පස්සේ සෙල්ලම් කරන්න වෙන්නේ වෙනමම පරිසරයක. දේශීය පිටියේ වේග පන්දු යවන්නන්ට හරි අඩුවෙන් මුහුණ දෙන ප්‍රතිකරුවෝ හොඳ මට්ටමේ වේග පන්දු යවන්නෙක්ට මුහුණ දෙද්දී පිට කකුල් දෙක අස්සේ ගහ ගන්න තරමට බය වෙනවා. ඒ වගේම බාග දඟ පන්දු යවන්නන්ට මුහුණ දීලා ආපු ප්‍රතිකරුවෝ හොඳ මට්ටමේ දඟ පන්දු යවන්නන්ට මුහුණ දීපු ගමන් කඩුල්ල බේරගන්නේ කොහොමද කියන දෙගිඩියාවකින් තමයි පන්දුවට මුහුණ දෙන්නේ. පන්දු යවන්නන්ගේ තත්ත්වෙත් ඔහොමම තමයි. වේග පන්දු යවන්න එන අය එන්නේ පන්දුව පරණ වෙනකම් පළොම් පෙළ තරඟවල පන්දු ආර 3-4ක් යවපාය. දඟ පන්දු යවන්නොත් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිකරුවෝ දවා ගන්න අවශ්‍ය කරන විදියට සැලසුම් සහගත පන්දු යවීමක් කරලා නැමේ කණ්ඩායමට එන්නේ. ඉතින් ওই විදියට ආපු අය ජාත්‍යන්තර පිටියේ අසරණ වීම අරුමයක් නෙවෙයි. කොහොම හරි මේ තත්ත්වය නැති කරලා දේශීය ක්‍රීඩකයන්ට තරංකාරී අත්දැකීමක් දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය කාලේ LPL සංවිධානය කළා. ඒ වගේම NSL එක් දින තරඟාවලිය අවසන් කරලා දැන් NSL සිව් දින තරඟාවලිය ආරම්භ කරලා තියෙනවා. මේ තරඟාවලියේ පළවෙනි තරඟ දෙක අවසන් වෙන්නේ ජය පරාජයෙන් තොරවයි. ඒ තරඟ දෙක තනිකරම ප්‍රතිකරුවන්ගේ තරඟ බවට පත් වෙනවා තමයි අපි දැක්කේ. ඒ වගේම ජාතික සංචිතයේ තරඟාවලියකට සෙල්ලම් කරන අවස්ථාවක මේ තරඟාවලිය ආරම්භ වීම නිසා හැමදාම දේශීය පිටියේ වැඩ පෙන්වන ක්‍රීඩකයෝ දක්ෂතා පෙන්වන විදිය තමයි අපි පළවෙනි තරඟ දෙකේ දැක්කේ. තරඟාවලියේ පළවෙනි තරඟ දෙකේදී ශතක 6ක් වාර්තා කරන්න ජැෆ්නා, කොළඹ, ගාල්ල සහ නුවර කණ්ඩායම්වල ක්‍රීඩකයෝ සමත් වෙනවා. මෙතෙන්දී රොෂෙන් සිල්වා, කමෙදු මෙන්දිස්, සුමින්ද ලක්ෂාන්, සුමින්ද ප්‍රනාන්දු, ඔසඳ ප්‍රනාන්දු එක්ක පබසර වඩුගේ ශතක ලබා ගන්න සමත් වෙනවා. එවගේම සදිර සමරවික්‍රම ලහිරු උදාර ලසිත් ක්‍රූස් පොල්ලේ ලකුණු 90 සීමාව පසු කරන ඉනිම් ක්‍රීඩා කරන්නත් තවත් අර්ධ ශතක 4ක් මේ තරඟ දෙකේදී වාර්තා වීමත් එක්ක මේ තන්තිලි මොනතරම් ප්‍රතිකරුවන්ට හොඳ විදිහට හදලද කියන දේ හොඳින්ම පැහැදිලි වෙනවා. ඉතින් මේ විදිහට තරඟාවලි සංවිධානය කරලා මෙතන වැඩි ලකුණු ලාභියෝ කඩුල් ලාභියෝ ජාත්‍යන්තර පිටියට අරගෙන ගිහින් වෙනස් තන්තිලි දීපු ගමන් අසන්න වෙලා ඩොමෙස්ටික් කබ්බෝ කියලා බැනුම් අහලා කණ්ඩායමෙන් කැපිලා යන එක ඒ ක්‍රීඩකයන්ගේ වරදක්ද කියන දේ තමයි අහන්න තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.